හොඳයි හිතවතුනි අද දවසේදී අපිත් එක්ක හරි විශේෂ ෆැමිලි එකක් එකතු වෙනවා. ඒ තමයි මේ දහවන ශ්‍රේෂ්ඨයට පියාගේ මවගේ ඉඳලා දැන් මේ වෙනකොට ආදරණීය පුතුණුවන් දෙදෙනාත් සහභාගී වෙනවා. ඉතින් අපි කිව්වත් අර ලංකාවේ ලෙජන්ඩ් එකක් කියලා. ඉතින් මම මුලින්ම හඳුන්වලා දෙන්නම් අපිත් එක්ක ඉන්නවා ප්‍රවීණ මෝටරත දහවන ශූර ධාමික පීරිස්, ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිඳ මනෝජි පීරිස් මහත්මිය, ඒ වගේම වර්තමානයේ වෙන විට ධාවන පතේ හොල්ලන සුපිරි ධාවකයෝ දෙන්නේ කිව්වොත් නිවැරදි කුෂාන් පීරිස් සහ මිහාන් පීරිස්. ඉතින් මම ඉස්සලාම යොමු වෙන අපේ ප්‍රවීණ ධාවන ශූරයා ගාවට. ඉතින් ධාමික මහත්මයා, දැන් මේ වෙනකොට පුත්‍රයන් දෙදෙනා ලංකාවේ රේසිං වල හොඳ තැනක ඉන්නවා. පියෙක් විදිහට මොකද හිතෙන්නේ? ගොඩක් සන්තෝෂයි. ඉතින් කුෂාන් නම් 15 ඉයර්ස් වල ඉඳලා රේසිං වලට ආවේ. ඇවිල්ලා මම ආව පළවෙනි රේස් එකෙන් මෙයා ප්‍රශ්නකන් තැඩ් අතරටම ආවා. ඊට පස්සේ මම අවුරුදු 10ක් විතර රේස් කරලා තියෙනවා. නැෂනල් චැම්පියන්ෂිප්ස් මම දැන් 7-8ක් අරගෙන තියෙනවා. මිහානුත් එහෙමයි. මිහානුත් මම නැෂනල් චැම්පියන්ෂිප් මම 2ක් විතර අරන් තියෙනවා. හරි, ඒ වගේම දැන් ඒ ප්‍රශ්නේම මං අහනවා මවගෙනුත්. මොකද හිතෙන තමන්ගේ ආදරණීය පුත්‍රයෝ දෙන්න මේ වෙන විට ලංකාවේ ඉහළ චරිත වෙලා තියෙනවා. මොකද හිතන්නේ? ඇත්තටම අවංකවම සතුටුයි. ඒ දෙන්නට ඇත්තට මගේ ධම්මික පීරිස් කිරීම ප්‍රවීණ ධාවක ඔහුගේ අනුදැනුම ඇතුව ඒ දෙන්න යන මේ මාර්ගයට මගේ උපරිම සහයෝගය දක්වනවා. ඉතින් දැන් අපි පහුගිය කාලේ දැක්කා රේස් පදින නැවත වාරයක් එන්න අදහසක් නැත? පුළුවන් අවස්ථාවල සහභාගී වෙනවා. හොඳයි, අපි යමු SLGT වල ඉන්න අපේ ප්‍රවීණ ධාවකයා, අත්දැකීම් බහුල ධාවකයා කුෂාන් පීරිස්. ඉතින් මේ මං අහන්න අද රේස් එක ගැන. දැන් උදේ දවසම වැස්සා. දැන් මොකද අද පායලා ටිකක් ට්‍රැක් එකත් අප්සෙට් ගිහිල්ලා තිබුණේ. කොහොමද ඉතින් අද දවස් එක්ස්පීරියන්ස් එක? ට්‍රැක් එක ඊයේ දූපු විදියට නෙමෙයි අද තිබ්බේ. අද උදේ දූපු විදියට නෙමෙයි හවස තිබ්බේ. ඉතින් ඒ හින්දා ගොඩක් ඇඩප්ට් වෙන්න තිබ්බා. ඒ කියන්නේ ගොඩක් ඇඩප්ට් වෙන්න තිබ්බා අපේ ඩ්‍රයිවිං ස්ටයිල් එක වෙනස් කරන්න තිබ්බා. අපි දුවන විදිය ටයිමින්ග්ස් උනත් එහෙට මෙහෙට ගොඩක් ගියා. දැන් සාමාන්‍ය රන් දෙකක් දුවනකොට හිල් ක්ලයිම්බ්ස් වල ස්පෙෂලි හිල් ක්ලයිම්බ්ස් වල ඒ රන්ස් දෙක ගොඩක් ටයිමින්ග්ස් ළඟයි. ඒ වුණාට ෆස්ට් රන් එක දාපු ටයිමින්ග් එක වැඩියෙන් සෙකන්ඩ් රන් එක ගොඩක් ෆාස්ට් කස් ට්‍රැක් එකේ කන්ඩිෂන් එක. ඉතින් ගොඩක් අපිට ඩ්‍රයිවර්ස් ලැටින් හරි චැලෙන්ජින්. අනිත් එක ඇත්තටම මම ඔටෝ ක්‍රොසස් වැඩිය දුවලා නැහැ. බට් this is actually fun more than all these gravel tracks and cut api katukurunda tarmac okkomata wadiya meka mara enjoyable e wage mahanun den club ekak gana palaweni adire tanage itama saarthaka widihira nima kara den deweni adireta th ewilla tiena me club eke me anith ayata wada visheshayen oba dakinne monawada they're very organized ekenne me hamathisema ena vela widan time schedule ekak deela anith ekak e widiyata puluwan tarang e okkom follow karala drivers lak mehemai ක්ලබ් එකක් වුණාම ඩ්‍රයිවර්ස්ලගේ පැත්තෙත් ඒගොල්ලොන්ගේ තියෙන ප්‍රශ්න, එතකොට මොන හරි ඉෂ්‍යුස් ආවම මම ගොඩක් අංගල් දීලා නංගල් අජිත් ගොඩාක් එෆර්ට් එකක් දාලා තිනවා මේක මේ ට්‍රැක් එක හදන්න ඒ දේවල් කරන්න. ඉතින් ඒ දාන එෆර්ට් එක ගොඩක් අක් බැලුවොත් වොලන්ටරි. ඉතින් ඒ දේවල් ඇත්තටම අපි අගය කරන්න ඕනේ. ක්ලබ් එක MRA and Katana Motorsports Club they've done a great amazing job here, so congrats for them and I hope third day එකත් හොඳට කරයි කියලා. අවසාන වශයෙන් මං අහනවා මිහාන් පීරිස්කි අයියත් එක්කත් අද කම්පිටිෂන් එක තියෙනවා, ඒ වගේම ලංකාවේ ප්‍රමුඛ ධාවකයොත් එක්ක කම්පිටිෂන් එක තියෙනවා. මොකද හිතෙන්නේ මේ ඔටෝක්‍රොස් එක පාටිසිපේට් කරපු එක ගැන? අද ෆස්ට් ටයිම් තිබ්බේ. ඊළඟ අපේ තියෙන තුන්වෙනි අදියරේ තරඟේ සහභාගීත්වය කොහොමද? හොඳ ටයිමින් එකක් තියෙනවා. ඒ වගේම ක්ලබ් එක ගැන කිව්වොත් ක්ලබ් එක ගැන මොකද හිතන්නේ? ක්ලබ් එකත් සේම් කුෂාන් කිව්වේ සේම්. හරි, ඉතින් අද දවසේදී අපිත් එක්ක එකතු වුණා පීරිස් මුළු ෆැමිලි එකම, ධම්මික පීරිස් මහත්මයා ඔහුගේ ආදරණීය බිරිඳ ඒ වගේම පුතුණුවන් දෙදෙනා. ඉතින් නැවත වාරයක් අපි යමු එමු ධාවන පතේට. ලංකාවේ රයිඩින් channel එක